අපේ රටේ පිළිගන්න පුළුවන් ඕන කසායක් වට්ටෝරුවක් දුම් ටිකක් කලගෙඩියක් ඕන එකක් මේවා එක එකව කියන්න පුළුවන්. නමුත් ඒක ලෝකට පිළිගැනීමක් නැහැ. දැන් තමුන්නාසය දැක්කා මේ බෞද්ධාතික මහා ප්‍රබල සමාගම් පවා කොච්චර කල් ගියාද තවම මේ වැක්සින් එක හදාගන්න. එතකොට මේ කොහේ හරි ඉන්න එක්කෙනෙක් මේවා හදලා මේ දුන්නයි කියලා මට මන් දන්නේ ඒක පැහැදිලිව කියනවා දැන්. ඒ පුද්ගලයා මේ ආයුර්වේද වෛද්‍යවරයෙක්වත් නෙවෙයි. ඔහුට මොකද්ද කොහෙද මේ ගරාජ් එකක් දාගෙන හිටව මිනිස්සෙක් එයාට වරමක් වෙන්ද දැම්ම දුන්නයි කියලා ඒ වරම තමයි මේ වරම අනුව හැදුවයි කියලා කියන්නේ. ඉතින් වරම අනුව හැදුවත් ඇත්තටම ඒවා හරියට බලලා සායනික. දැන් අපි කියමු කොරෝනාව හොඳ වෙනවා. අනිත් පැත්තෙන් මේවා වකුගඩු වලට කොච්චර හොඳද? ඇඟට අනිත් වෙන අතුරු ආබාධ මොනවද? මේ ඔක්කොම බලන්න එපයි. දැන් තමුන්නාසලට මතක ඇති මුල් කාලේ කිව්වා පොල් පලා හොඳයි වකුගඩු වලට කියලා නේ. වකුගඩු වලට පොල් පලා හොඳයි කියලා. එතකොට පොල් පලා බොන්න පටන් ගත්තා අපේ මිනිස්සු. මොකද උනේ? වකුගඩු ටික නැති වෙලා ගියා. දියවැඩියාවට හොඳයි කියලා. එතකොට දියවැඩියාව සීනි පාලනය වෙනවා වකුගඩු විනාශ වෙනවා. එතකොට තව ලෙඩක් හැදෙනවා. ඒක නිසා මොකද ආයුර්වේදයේ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තාම ඖෂධ සංග්‍රහයක් නැහැ. ෆාමකෝපියා එක. එතකොට මම ආරම්භ කරා මම කරපු එකක් තමයි මේ ෆාමකෝපියා එක. ඒවත් ඖෂධ සංග්‍රහය මේ හදන්න ආරම්භ කරා. දැන් ඉන්දියාවේ ඖෂධ සංග්‍රහය ආයුර්වේද ඖෂධ සඳහා ගියා අවුරුදු 13ක් ඒක හදාගන්න. නමුත් අපේ ඖෂධ අපේ දේශීය ඖෂධ වලින් කොටසක් ඉන්දියාවේ ආයුර්වේද ඖෂධ නිසා අපේ විශේෂඥවරු කිව්වා මේක අවුරුදු 5ක් 6ක් ඇතුළතදී පුළුවන් කියලා. තව අවුරුදු කීපයකින් මේ ඖෂධ සංග්‍රහය හදලා නිම කරනවා. මම 2015 දීම ඕක පටන් අරගත්තා. එතකොට ඒ ඖෂධ සංග්‍රහය හදුවාට පස්සේ තමයි කියන්නේ මේ යම් ඖෂධයක් බොන්න ඕනේ ස්ට්‍රෙන්ත් එක මොකක්ද ඒකේ. ඈ 5 මිලිග්‍රෑම්ද 5 මිලිලීටර්ද කියලා දහලා තියෙනවනේ. ඒක ඇත්තේ තේ හැන්දෙන් එකක්ද මේස හැන්දෙන් එකක්ද මේස හැන්දි දෙකක්ද පෙති එකක්ද පෙති දෙකක්ද ඔය ඔක්කොම තියෙනවනේ. එතකොට දවසකට කොච්චර වාර ගන්නද? නැත්තම් දවසකට දවස් දෙකකටද ගන්නෙ? එක්ක රෑ නිදා ගන්නකොටද? මේ විදිහට තියෙනවනේ අපේ තියෙන නොක්ට කියලා. ඒ කියන්නේ රෑ නිදා ගන්නකොට SOS කියලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට. ආ එතකොට 1 TDS 2 TDA BD කියලා තියෙනවා. BD කියන්නේ දවසකට දෙකයි. TDS කියන්නේ දවසට තුනයි. ඉතින් ඒවා ප්‍රමාණවලද? මේක තමයි ඖෂධ සංග්‍රහයක් හදලා ඒක පිළිගත්ත මාත්‍රාවන් සහ පිළිගත්ත වේලාවන් වේල් කීයද මේවා. මේ එකක්වත් නැතුව නිකම් මේකක් ඖෂධයක් හදුවයි කියුවට හරියන්නේ නැහැ. දැන් ওই විදියටම හදුවනේ අපේ දොස්තර වෛද්‍යය කියන පුද්ගලයා. එයා දැන් එයාත් මං හිතන්නේ කියලා තියෙනවා මෙයා වෛද්‍යවරයෙක් නෙවෙයි කියලා. ඒ කියන්නේ එක හොර වෛද්‍යවරයෙක් කියනවා අනිත් එක්කෙනා හොරයි කියලා. මොකද මේක මහා පුදුම රටක් මේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ රට ඊනියා මේ දේශප්‍රේමීන් ඇවිල්ලා අද කලගෙඩි දුම්වැටි දුම් උරණේවයි අරවයි මේවයි දාලා මේ රට කොහාට ගෙනියනවද මන් දන්නේ නැහැ. වෛද්‍ය ශාස්ත්‍රය කොහෙට ගෙනියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ මේ විදියට. මට කනගාටුවේ සෞඛ්‍ය හැමතිතුමිය ගැන එතුමියට කිව්වාම එතුමිය බොනවා. එතුමිය කාන්තාවක් නේ. ඉතින් එතුමිය මන් දැක්කා ඒක ඒ කට්ටියට කියන්නේ ඔහොම කට්ටියට කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රය යන ගිනි පික්ස්ලා කියලා. ඒ කියන්නේ මේ වෛද්‍ය ශාස්ත්‍රය පාවිච්චි කරනවා ඔය ගිනි පික්ස්ලා කියලා වෙනම මීයෝ ජාතියක් ඉන්නවා. ඒගොල්ලන්ව තමයි පාවිච්චි කරන්නේ ඔය මේවා පර්යේෂණ කරනකොට. ඇත්තටම සෞඛ්‍ය හැමතිතුමියෝ මේ කට්ටිය එක්කව් වෙලා අර ඔය ඖෂධ ඇමති එක්කව් කරලා හදන්නේ ගිනිපික්. මං හිතන්නේ එයාට ඕනේ එතුමියටත් මොකක් හරි රෝගයක් වළන්දලා ඒ ඇමතිකමත් ගන්නත් දන්නේ නැහැ.